හරි අපි අන්තිමේට කතා කරේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය ගැන නේද? බලහත්කාරයෙන් බෙදා හැරීමේ ක්‍රමය නේද? රයිට්. හද අපි කතා කරමු පිරික්සුම් ලයිස්තු ක්‍රමය කියන දේ සම්බන්ධව. තියාගන්න පිරික්සුම් ලයිස්තු ක්‍රමය තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ යටතේ ලියාගන්න පිරික්සුම් ලයිස්තු ඇගයුම් ක්‍රමය, පිරික්සුම් ලයිස්තු ඇගයුම් ක්‍රමය, සමන් ලෙක්චර් එකට දැන් ජොයින් වුණේ නෝට් ලියන්න දුන්නද? මාව ඇහෙනවද? මාව ඇහෙනවද ඔයගොල්ලන්? ඔව්. ඔයගොල්ලන්ට පැහැදිලි නේද මම කියන දේවල්? ඔව් සර්. මම කියන දේ ඔව් පිරික්සුම් ලයිස්තු ක්‍රමය යටතේ ලියාගන්න පටන් ගන්නයි තියෙන්නේ අපිට. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඒ සම්බන්ධ? පිරික්සුම් ලයිස්තු ඇගයුම් ක්‍රමය චර්යාත්මක පිරික්සුම් ලයිස්තුව හෝ චර්යාත්මක පිරික්සුම් ලයිස්තුව හෝ පිරික්සුම් ලයිස්තු පරිමාණය, පිරික්සුම් ලයිස්තු පරිමාණය චර්යාත්මක පිරික්සුම් ලයිස්තුව හෝ පිරික්සුම් ලයිස්තු පරිමාණය වැනි සමාන නම්වලින්ද හඳුන්වයි. පිරික්සුම් ලයිස්තු පරිමාණය වැනි නම්වලින්ද හඳුන්වයි.
පිරික්සුම් ලයිස්තු පරිමාණය වැනි සමාන නම් වලින්ද හඳුන්වයි. මෙහි ප්‍රධාන වචනය පිරික්සුම් ලයිස්තුව වේ. මෙහි ප්‍රධාන හැඳින්වීම පිරික්සුම් ලයිස්තුව වේ. මන්ද තක්සේරු පෝරමය මෙහි භාවිතා කරන තක්සේරු පෝරමය එක් පිරික්සුම් ලයිස්තුවකි. මෙහි භාවිතා කරන තක්සේරු පෝරමය පිරික්සුම් ලයිස්තුවකි. පිරික්සුම් ලයිස්තු ඇගයුම් ක්‍රමය සමන්විත වන්නේ පිරික්සුම් ලයිස්තු ඇගයුම් ක්‍රමය සමන්විත වන්නේ ධනාත්මක සහ ඍණාත්මක යන දෙයංශයෙන්ම වන ප්‍රකාශ මාලාවකි.
ධනාත්මක සහ ඍණාත්මක යන දෙයංශයෙන්ම වන ප්‍රකාශන මාලාවකි. ඇගයුම් කරුවන් එම එක් එක් ප්‍රකාශනවලට ඔව් හෝ නැත ලෙස පිළිතුරු දෙන අතර ඇගයුම් කරුවන් එම ප්‍රකාශනවලට ඔව් හෝ නැත ලෙස පිළිතුරු දෙන අතර සේවකයා යම් හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නේද නැද්ද යන්න පරීක්ෂා කරයි. සේවකයා යම් හැසිරීම් රටාවක් ප්‍රදර්ශනය කරන්නේද නැද්ද යන්න සටහන් කරයි.
දර්ශනය කෙරේද නැද්ද යන්න. පරීක්ෂා කරයි. පිරික්සුම් ලයිස්තුවට පොදුවේ සේවාස්ථානයේ පුරුදු හා සේවකයාගේ නිශ්චිත රැකියා කුසලතා පිළිබඳ ප්‍රකාශනද ඇතුළත් වේ. පිරික්සුම් ලයිස්තුවට පොදුවේ සේවාස්ථානයේ පුරුදු සහ සේවකයාගේ රැකියා කුසලතා. සේවාස්ථානයේ පුරුදු සහ සේවකයාගේ රැකියා කුසලතා.
සේවාස්ථානයේ පුරුදු ලෙස පහත සඳහන් දෑ ගත හැක. සේවාස්ථානයේ පුරුදු ලෙස පහත සඳහන් දෑ ගත හැක කියලා ලයිස්තුවක් ලියාගන්න. කලින් කිව්ව වාක්‍ය ඉවර කරේ නැහැ. කලින් කිව්ව වාක්‍යයේ මොකද්ද කිව්වේ? සේවා ස්ථානයේ පුරුදු හා සේවකයාගේ රැකියා කුසලතා. එතනින් නැවතුස. පිළිබඳ ප්‍රකාශයන්ද ඇතුළත් වේ. පිළිබඳ ප්‍රකාශයන්ද ඇතුළත් වේ. සේවාස්ථානයේ කුසලතා සහ පුරුදු වලට සේවාස්ථානයේ පුරුදු ලෙස පහත සඳහන් දෑ දැක්විය හැක. බොහෝ දිනවල නියමිත වේලාවට වැඩ සඳහා වාර්තා කරයි. බොහෝ දිනවල නියමිත වේලාවට වැඩ සඳහා වාර්තා කරයි.
බී සගයන් කෙරෙහි ප්‍රසන්න හැසිරීමක් පෙන්නුම් කරයි. සගයන් කෙරෙහි ප්‍රසන්න හැසිරීමක් පෙන්නුම් කරයි. C. දවසේ වැදගත් කාර්යයන් අවසන් වනතුරු රැකියාවේ රැඳී සිටි. දවසේ වැදගත් කාර්යයන් අවසන් වනතුරු රැකියාවේ රැඳී සිටි. විවේචන පුද්ගලිකව ගැනීමට නැඹුරුවේ. විවේචන පුද්ගලිකව ගැනීමට නැඹුරුවේ.
උන් පළමු ප්‍රකාශ තුන ධනාත්මක ගුණාංග වන අතර මින් පළමු ප්‍රකාශ තුන ධනාත්මක ගුණාංග වන අතර හතරවන ප්‍රකාශයේ ඍණාත්මක බව ඔබට පෙනෙනු ඇත. හතරවන ප්‍රකාශයේ ඍණාත්මක බව ඔබට පෙනෙනු ඇත. ඔවු සහ නැත පිරික්සුම් ලයිස්තුවක ඔවු සහ නැත පිරික්සුම් ලයිස්තුවක ලියාගන්න පිළිගැනීමේ නිලධාරියෙකුගේ ඔවු සහ නැත පිරික්සුම් ලයිස්තුවක පිළිගැනීමේ නිලධාරියෙකුගේ ඔවු සහ නැත පිරික්සුම් ලයිස්තුවක
අමුත්තෙක් ABC දාල පහර ලියා ගන්න. අමුත්තෙක් දකින පළමු අවස්ථාවේදී අමුත්තෙක් දකින පළමු අවස්ථාවේදී අමුත්තෙක් දකින පළමු අවස්ථාවේදීම ප්‍රසන්න ආකල්පයක් පෙන්වයි. ප්‍රසන්න ආකල්පයක් පෙන්වයි.
නමුත්තන්ට ආචාර කිරීම සහ දුරකථනවලට පිළිතුරු දීම අතර අමුත්තන්ට ආචාර කිරීම සහ දුරකථනවලට පිළිතුරු ලබා දීම වැනි දුරකථන වලට පිළිතුරු දීම වැනි බහුකාර්යයන් කිරීමේ හැකියාව ඇත. බොහෝ විට සෝදුපත් කියවීමේදී දෝෂ නොසලකා හරි. බොහෝ විට සෝදුපත් කියවීමේදී දෝෂ නොසලකා හරි. සර් බොහෝ විට සෝදුපත් කියවීමේදී දෝෂ නොසලකා හරි. සෑම සේවකයෙකුගේ පැමිණීම සහ පිටවයෑම පිළිබඳ වාර්තා පවත්වාගෙන යයි. සෑම සේවකයෙකුගේම පැමිණීම සහ පිටවයෑම පිළිබඳව වාර්තා පවත්වාගෙන යයි.
මෙලෙස එක් එක් රැකියාවන් සඳහා සුදුසු පිරික්සුම් ලයිස්තු සකස් කර එක්ෙක් රැකියාවන් සඳහා සුදුසු පිරික්සුම් ලයිස්තු සකස් කර එක් රැකියා මාතෘකාව සඳහා සුදුසු පිරික්සුම් ලයිස්තු කලින් සකස් කර අනුමත කරගත යුතුය. සේවකයාගේ කාර්යසාධන ඇගයීම් සේවකයාගේ කාර්යසාධන ඇගයීම් සිදු කිරීමේදී සේවකයාගේ කාර්යසාධන ඇගයීම් සිදු කිරීමේදී
රැස්වීමට පෙර ඇගැයීමේදී කළමනාකරු විසින් පිරික්සුම් ලයිස්තුව සම්පූර්ණ කළ යුතුය. කළමනාකරු විසින් පිරික්සුම් ලයිස්තුව සම්පූර්ණ කළ යුතුය. දුන්නේ සේවකයාගේ කාර්යසාධන ඇගැයීම් සිදු කිරීමේදී සේවකයාගේ කාර්යසාධන ඇගැයීම් සිදු කිරීමේදී කළමනාකරු විසින් පිරික්සුම් ලයිස්තුව සම්පූර්ණ කළ යුතුය. සේවකයා සමග කාර්යසාධනය සාකච්ඡා කරන අවස්ථාවේදී කළමනාකරු විසින් පිරික්සුම් ලයිස්තුවේ අයිටමයෙන් අයිටමය
සාකච්ඡා කළ යුතුය. කළමනාකරු විසින් පිරික්සුම් ලයිස්තුවේ අයිතමයෙන් අයිතමය සාකච්ඡා කළ යුතුය. උදාහරණයක් ලෙස උදාහරණ ඔබ නියමිත කාල සීමාවන් සපුරාලීමට සහ ඔබ නියමිත කාල සීමාවන් සපුරාලීමට සහ නියමිත කාල සීමාවන් සපුරාලීමට සහ නියමිත වේලාවට පැමිණීමට ඔබ ඊතා දක්ෂ බව මම දුටුවෙමි. නියමිත වේලාවට පැමිණීමට ඔබ ඊතා දක්ෂ බව මම දුටුවෙමි. ඔයගොල්ලන්ට ස්ලයිඩ් එක පේනවද? ඔයගොල්ලන්ට ස්ලයිඩ් එක පේනවද? ඔව් සර්. මෙලෙස එක්ෙක් ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම මෙලෙස එක්ෙක් ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම
සේවකයාට වැඩි දියුණු කිරීමට අවශ්‍ය ශේෂ්ත්‍ර කෙරෙහි පමණක් අවධානය යොමු කළ අවධාරණය නොකළ යුතුය. සේවකයාට වැඩි දියුණු කිරීමට අවශ්‍ය ශේෂ්ත්‍ර කෙරෙහි පමණක් ඊළඟට අලුච්චේ දෙය ලියාගන්න පිරික්සුම් ලයිස්තු තක්සේරු කිරීමේ ක්‍රමයේ වාසි පිරික්සුම් ලයිස්තු තක්සේරු කිරීමේ ක්‍රමයේ වාසි පිරික්සුම් තක්සේරු කිරීමේ ක්‍රමේ වාසි සහ අවාසි දෙකම ඇත. පිරික්සුම් තක්සේරු කිරීමේ ක්‍රමේ වාසි සහ අවාසි දෙකම ඇත.
සමහර අයට පොදුවේ පිරික්සුම් ලයිස්තුවල වාසි සහ අවාසි යන දෙකම අත්විඳීමට සිදුවේ. රයිට් මේ පහලට ABC දාලා ලියාගන්න වාසි ටික. වාස්තවිකරණය ප්‍රවර්ධනය කරයි. වාස්තවිකරණය ප්‍රවර්ධනය කරයි. කියන්නේ ඔබ්ජෙක්ටිවිටි. වාස්තවිකරණය ප්‍රවර්ධනය කරයි. තවත් පැත්තකින් පිරික්සුම් ලයිස්තුවක්
තවත් පැත්තකින් පිරික්සුම් ලයිස්තුවක් තවත් පැත්තකින් පිරික්සුම් ලයිස්තුවක් කළමනාකරුට වෛශ්‍යික වීමට උපකාරී කරයි. කළමනාකරුට වෛශ්‍යික වීමට උපකාරී කරයි. ඔහුට සෑම ප්‍රකාශයක්ම කියවා ඔහුට සෑම ප්‍රකාශයක්ම කියවා මොකක්දස ඔහුට සෑම ප්‍රකාශයක්ම කියවා සෑම ප්‍රකාශයක්ම කියවා ඔහුට සෑම ප්‍රකාශයක්ම කියවා සේවකයාගේ හැසිරීම එම ප්‍රකාශයට ගැළපෙනවාද නැද්ද යන්න අවංකව පිළිතුරු දිය හැක. සේවකයාගේ හැසිරීම එම ප්‍රකාශවලට ගැළපෙනවාද නැද්ද යන්න අවංකව පිළිතුරු දිය හැක. සේවකයා ඔහුගේ හොඳම සේවකයෙකු වූවද සේවකයා කළමනාකරුගේ හොඳම සේවකයෙකු වූවද
හොඳ ආකල්ප ඇති ඉහළම ලාභයක් රැගෙන එන සේවකයෙකු වුවද හොඳ ආකල්ප ඇති ඉහළම ලාභයක් රැගෙන එන සේවකයෙකු වුවද අළමනාකරුට ඔහු සෑම උදෑසනකම ප්‍රමාද වන බව පහසුවෙන් දැකගත හැකිය. කළමනාකරුට මෙම සේවකයා සෑම උදෑසනකම කළමනාකරුට මෙම සේවකයා සෑම උදෑසනකම ප්‍රමාද වන බව දැකගත හැකිය. එබැවින් යම් සේවකයෙකුගේ එබැවින් සෑම සේවකයෙකුගේම සෑම අංශයක්ම මෙහිදී පරීක්ෂාවට ලක්වේ.
ඊළඟ වාසිය ලියා ගන්න. මතකය අඩුවීම වළක්වයි. මතකය අඩුවීම වළක්වයි. මතකය අඩුවීම වළක්වයි. මිනිස්සුන්ට ස්වභාවිකවම අමතක විය හැක. මිනිස්සුන්ට ස්වභාවිකවම අමතක විය හැක. මිනිස්සුන්ට ස්වභාවිකවම අමතක විය හැක. විශේෂයෙන්ම ආතති සහගත අවස්ථාවන්හිදී විශේෂයෙන්ම ආතති සහගත අවස්ථාවන්හිදී හෝ එක්මන් බවක් දැනෙන විට එක්මන් බවක් දැනෙන විට
වෙනස් ආකාරයේ තක්සේරුවක් සමග කළමනාකරුට ප්‍රමාදය සටහන් කිරීමට අමතක විය හැක. වෙනස් ආකාරයේ තක්සේරුවක් සමග කළමනාකරුට ප්‍රමාදය සටහන් කිරීමට අමතක විය හැක. කළමනාකරුට ප්‍රමාදය සටහන් කිරීමට කළමනාකරුට ප්‍රමාදය සටහන් කිරීමට අමතක විය හැක. ප්‍රමාදය සටහන් කිරීමට අමතක විය හැක. ඊළඟට ලියාගන්න සංවිධානය වැඩි දියුණු කරයි. සංවිධානාත්මක බව වැඩි දියුණු කරයි. සංවිධානාත්මක බව වැඩි දියුණු කරයි.
පරීක්ෂුම් ලයිස්තුවක් භාවිතා කිරීම මගින් පිරික්සුම් ලයිස්තුවක් භාවිතා කිරීම මගින් පිරික්සුම් ලයිස්තුවක් භාවිතා කිරීම අසංවිධානාත්මක පුද්ගලීන්ට පවා කාර්යයේ රැඳී සිටීමට උපකාරී වේ. අසංවිධානාත්මක පුද්ගලීන්ට පවා කාර්යයේ රැඳී සිටීමට උපකාරී වේ.
පිරික්සුම් ලයිස්තුව අනුපිළිවෙලින් අනුගමනය කිරීම මගින් පිරික්සුම් ලයිස්තුව අනුපිළිවෙලින් අනුගමනය කිරීම මගින් ඔබට කිසිදු විස්තරයක් අතපසු නොවී බලාගත හැක. ඔබට කිසිදු විස්තරයක් අතපසු නොවී බලාගත හැක. පිරික්සුම් ලයිස්තු ඇගීමේ ක්‍රමයේ අවාසි පිරික්සුම් ලයිස්තු තක්සේරු කිරීමේ ක්‍රමයේ අවාසි අවාසි කිහිපයක් ලියාගන්න. පැහැදිලි කිරීම්වලට ඉඩ ලබා නොදීම පැහැදිලි කිරීම්වලට ඉඩ ලබා නොදීම. පැහැදිලි කිරීමට ඉඩ ලබා නොදීම. සමහර විට පිරික්ස් පැහැදිලි කිරීමට ඉඩ ලබා නොදී. එය පිරික්සුම් ලයිස්තුව පමණක් වන බැවින් පිරික්සුම් ලයිස්තු ඇගීම් ක්‍රමය පැහැදිලි කිරීම සඳහා ඉඩ ලබා නොදී. පිරික්සුම් ලයිස්තු ඇගීම් ක්‍රමය පැහැදිලි කිරීම සඳහා ඉඩ ලබා නොදී. එය හුදෙක් ඔව් හෝ නැත යන අර්ථය පමණක් ලබා දේ. එය හුදෙක් ඔව් හෝ නැත යන අර්ථය පමණක් ලබා දේ.
ඊළඟ එක සකස් කිරීමට අධික කාලයක් ගතවීම. සකස් කිරීමට අධික කාලයක් ගතවීම. පිරික්සුම් ලයිස්තු සෑදීම සඳහා ඉහළ කාලයක් වැය කරමින් ඉහළ කාලයක් වැය කරමින් වැඩි කළ යුතු වන අතර විශේෂඥයකු හරහා එය සිදු කරගන්නේ නම් ඉතා ඉහළ කාලයක් ඊට ගත වේ. එහෙනම් අද දවසේදී අපි සාකච්ඡාව මෙතනින් ඉවර කරනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට දැනගන්න? මොනවා හරි දේවල් තියෙනවද දැනගන්න? කතා කරන්න මොනවා හරි දෙයක් තියෙනවද ඔයගොල්ලන්ට? හරි, එහෙමනම් අපි නැවතත් හෙට දවසේදී හමු වෙමු. සුභ රාත්‍රිය. Thank you.